මම අනුස් මිහි කතා අනුස් YouTube channel එකට ඔබ අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවානේ මගේ YouTube channel එක පුංචි ඉඩක් අපේ අධ්‍යාපනය සඳහා ලබා දෙනවා කියලා. අපි බුද්ධ ආගමට අදාළ පළවෙනි පාඩමෙන් කෙටි සටහන් කිහිපයක් කතා කරා. ඔයාලට ඒ වීඩියෝ එක බලන්න බැරි වුණා නම් පහළ description එකේ link එක තියෙනවා. අද මම කතා කරන්න හදන්නේ බුද්ධ ධර්මයේ දෙවන පාඩම වන සිදුහත් කුමරුගේ ළමා කාලය හා යෝන් විය කියන පාඩමෙන් කෙටි සටහනක්. මේකට ප්‍රශ්න 16ක් ඇතුළත් වෙනවා. මම හිතනවා විභාගයට පාඩම් කරන ඔයාලට මේක වැදගත් වෙයි කියලා. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව කෙටි සටහන් වලට යමු. පළවෙනි ප්‍රශ්නය. සුද්ධෝදන රජගේ ගුරුවරයා කවුද? පිළිතුර අසිත හෙවත් කාලදේවල තවුසා. දෙවැනි ප්‍රශ්නය. සිගිති කුමරුදුටු අසිත තවුසා පළමුව සිනාසී දෙවනුව ඇඩුවේ ඇයි? කුමරු ඒකාන්තයෙන්ම බුදුවන් නිසා සිනාසී කුමරු බුදුවන්නට පෙර ඔහු මිය යන බැවින් ඇඩුවේය. තුන්වැනි ප්‍රශ්නය. සුද්ධෝදන රජු තම පුතුට පළමු වැදුම පිදුවේ කුමන අවස්ථාවේද? පිළිතුර අසිත තවුසා කුමරුට වදින් ලද අවස්ථාවේ. හතරවැනි ප්‍රශ්නය. කුමරු ඉපදී දවස් 5ක් ගත වූ පසු නම් තැබීමේ මංගල්‍යයට පඩිවරු කී දෙනෙක් පැමිණියාද? පිළිතුර පඩිවරු 108 දෙනෙක්. පස්වැනි ප්‍රශ්නය. කුමරුට සිද්ධාර්ථයන් නම තැබුවේ ඇයි? පිළිතුර ලෝට යහපත හේවත් අර්ථයක් සිද්ධ කර දෙන බැවින්. 6 වෙනි ප්‍රශ්නය. මෙම නම් තැබීමේ මංගල්‍යයේදී ශරීර ලක්ෂණ අනුව කුමරු ඒකාන්තයෙන්ම බුදුවන් බව පැවසුවේ කවුරුන්ද? පිළිතුර කොණ්ඩාංච බමුණා. 7 වෙනි ප්‍රශ්නය. මහමායා දේවිය කලුරිය කළේ කුමරු ඉපදී දින කීයකට පසුද? පිළිතුර කුමරු ඉපදී දින 7කින්. 8 වෙනි ප්‍රශ්නය. සිදුවත් කුමරුගේ සුළු මව ඌයේ කවුරුන්ද? පිළිතුර මහා ප්‍රජාපති ගෝතමී දේවිය. 9 වෙනි ප්‍රශ්නය. වප්මගුල් දින සිදු විශේෂ සිදුවීම කුමක්ද? පිළිතුර මාස 5ක් වූ සිදුවත් කුමරු පලක් බැද ආනාපාන සති භාවනාවේ යෙදීම සහ පිය රජු තම පුතුට දෙවනි වැඳුම් පිදීම. 10 වෙනි ප්‍රශ්නය. පිය රජුගේ දෙවනි වැඳුම සිදු වූයේ කවදාද? පිළිතුර වප් මඟුල් දින. 11 වෙනි ප්‍රශ්නය. සිදුවත් කුමරුගේ ගුරුවරයා කවුද? පිළිතුර සර්ව මිත්‍ර බමුණා. 12 වෙනි ප්‍රශ්නය. සිදුහත් කුමරු සමග එකට ශිල්ප ඉගෙනගත් කුමාරවරුන් කවුරුද? පිළිතුර නන්ද සහ කාළුදායි. 13 වෙනි ප්‍රශ්නය. ශිල්ප ඉගෙනීම පිළිබඳව සිදුහත් කුමාර චරිතයෙන් අපට ගත හැකි ආදර්ශ මොනවාද? පිළිතුර ගුරුතුමාට කීකරු වීම, හොඳින් ශිල්ප හැදෑරීම, මිතුරන් සමග සමගියෙන් සිටීම, ගුරුතුමා ඉගැන්වූ කරුණු ඔස්සේ විමර්ශනය කර තම දැනුම දියුණු කර ගැනීම. 14 වෙනි ප්‍රශ්නය. සිදුහත් කුමරුට මිනිසුන් ඉදිරියේ ශිල්ප පෙන්වීමට සිදු වූයේ ඇයි? පිළිතුර සිදුහත් කුමරු ශිල්ප නොදන්නා බව ඔවුන් පැවසූ නිසා. 15 වෙනි ප්‍රශ්නය. සිදුහත් කුමරු විවාහ වූයේ කා සමගද? පිළිතුර යශෝදරා දේවිය සමග. අවසාන ප්‍රශ්නය. යශෝදරා දේවියගේ පියතුමා කවුරුන්ද? පිළිතුර
සුප්‍රබුද්ධ රජතුමා. එහෙනම් යාළුවනේ අපි බුද්ධ ධර්මයේ දෙවැනි පාඩමට අදාළ කෙටි සටහන් කිහිපයක් සාකච්ඡා කළා. මම හිතනවා මේ ප්‍රශ්න 16 ඔයාලගේ ඉදිරි වැඩවලට ඕන වේ කියලා. එහෙනම් අදට මම සමු ගන්නවා. මම අනුවස් මේ කතා අනුවස් YouTube channel එකෙන්. නැවතත් මෙවැනි වීඩියෝකින් හමු වෙමු.